දක් මේ පාන් රුපියල් දායකින් අඩු කරල තියෙනවයි කියලා. ඒ පාන් වගේ වා දැන් රුපියල් දාහයකෙන් දැන් ඔබතුමා දන්නවනේ පාන්රාතල තිබුණ කීර දෙ කිය. රුපියල් පනස් ගානකට හැටගානකට තිුණු පාරාත්තල තම රුපියල් දෙසිියක ආසන්න ප්‍රමාණයකට ග. රුපියල් දෙසිේන් රුපියල් දාහය කඩු කල්ලගේෙනන අඩුරයි කියලා ොකක්ද අඩුකිරීම රුපියල් දාහය කියල කියන්නේ අපේ දැන් විවාහාර මුදල්ලල නෑ බතු දක ද රපියල් දාහයිකොල. දෙැල ුපියල් දයික ුල් ක රුපියල් පහකාසි. දැන් ඒැන් ඒව දැන් අපේ විවාහාර මුදල්ලොල නෑ දැ හම තැනම්ම මිනිස්සු ඩුවක් ගන්නඩ ගයාාම රපියල් පන්දාහය කොලේ තමයි ඇදන්නේ. මොකොද ඒ තරම් මුදල්ලොල වටිනාකම ඉතාම පහල මට්ටමකට වැටිල තියන්නේ. ඒගැන්ද රපියල් පනස්මාට හැට තිබුණ පාරාත්තල රුපියල් දෙසියට අරගෙනක හිල්ලා රුපියල් දාහය කඩු කල්ල කියෙනන පාන්න අඩු කරගේ. අඩුර කියෙල යන්නනේ හටපයි පනස් පයි තියෙන කාලේ රුපියල් දාහයක් අඩු කරම්. දැන් ඒලු වැඩිකරපුගාන අඩුකර ගාන්නට වඩ ඩබල් ්‍රිබල් වෙලාන වැි කල්ල ය ඉති කෝම අඩුර කියලකෙන ති ඒක අඩුවක් වෙන්න්නේනෑ ඒකම මේික මනිසුන් හදන් කියෙනවා ද අනිත්තක මිනිසුන්ගේ පරිභෝජනය අඩු වෙලා තියෙන්නේ පතකතියාගත් මේ බඩු මිල ඉහලයාමත් එක්කම හැම දෙයක්ම පරිපෝජනය අඩුවෙලා. ඒහින්ද සමහර දේවල් ඒ කඩහිමියන්ට අඩු කරන්න වෙන මොක ේකගලට ික්ුණ ගන්න. දම් පා පරි පෝජනයයට අඩු වෙලා දන්නේ. දම් මොකද පාන් වල පෞ්ගේ කාලෙම පාන්පිටි හළගත් එක්ම මිනිස්සු පාන් පිියෝලින් හදන කෑම පරිෝජනය අඩු කල් තින මොද සාමාන්‍යයේ රුපියල් පාලවට විස්සර තිබුණු මාළුපානක්ගේ රුපියල් හැත්තාවකට අසුවකට. එකොට ඒ මිනිස්සු පරිෝජයයට අඩුකර මිනිස්සුගේ ආදායම වැඩිුනේ නෑනේ ද මනිස්සුන්ගේ දෙදස් දාාශයෙන් පස්සේ. රාජ්‍ය සේවකන් අපිගත් දෙදස් දාශයෙන් පසේ අද වෙනකම් ඒගොල්ලන්ගේ වැඩිියුණන ෑ ද දාසේතමයි අන්තිමට වැටුක් පැඩියවුණේ. තොකොට අද වෙනකට එඒ දෙදදාස් දාසේ තිබුණු බඩුමිලනෙමේ අද තියෙන්නේ. සම්පූර්ණයෙන්ම සියයට දෙසියක තුන් සයකින් එහල ගල්ලා. නිදස් දාහසේ උද්ධමන වේගේ තිබුණ සාමාන්‍යෙන් සියයට හයක වගේ. අද උද්ධමන වේගේ සයට ඇට පහ පැනල තියනවා. දොර අපිට පේනවා කොයිතරම් අ උද්මනයක් හල ගල්ලා තියනවාද කියලා මිනිස්සුගේ ආදායම් වැිියුනාද.